සම්මානනීය නාලිකාවත් සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාවත් රූපවාහිනී මහගෙදරට නැවෙන් ආ ඉන්ධන මෙට්‍රික් ටොන් 34000 ගොඩබෑම හෙට සිට උණුසුම් කාලගුණය නිසා දරුවන්ට සිදුවන දේ පුටින් ඉවත් වෙන්න බයිඩන් පෝලන්තයේ සිට ලොව කලඹයි විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන අයිටෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ ඉෂාරා රයිගම් ටෙලි සම්මාන උළෙලේදී මෙවරත් සම්මාන ගොන්නක් හිමි කර ගැනීමට ස්වාධීන රූපවාහිනියට හැකි වුණා 2021 වසර දෙක සඳහාම වසරේ සම්මානනීය නාලිකාව වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව ඇතුළු සම්මාන රසකට ස්වාධීන රූපවාහිනිය පාත්‍ර වූයේ රූපවාහිනියේ ප්‍රමුඛයා බවට යලි යලිත් තහවුරු කරමින් ඒ වගේම තමයි සුරංග 2020 2021 දෙවසර සඳහාම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ඇතුළු විශිෂ්ටාංශයේ සම්මාන සියල්ලම ස්වාධීන රූපවාහිනියට හිමිවීමද විශේෂත්වයක් කොරෝනා ව්‍යසනය හේතුවෙන් රයිකම් ටෙලිස් සම්මාන උළෙල වසර දෙකකට පසු ඊයේ සන්ධ්‍යාවේ උත්කර්ෂවත් ලෙස කොළඹ දී පැවැත්වුණා දැල් වූ පහන් දැල් වී තිබේවා සුන් වූ පැතුම් දලුලා වැඩේවා ප්‍රවීණ රංගන ශිල්පීන් වන රවීන්ද්‍ර රන්දිනිය සහ ශ්‍රියානි අමරසේන ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ සම්මාන උළෙලේදී 2020 සහ 2021 යන වසර දෙක සඳහාම ඇගීම් සම්මාන පිරිනැමුණා 2020 විශිෂ්ටතම ළමා වැඩසටහනට හිමි සම්මානීය ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදික තුෂාරි ගමගේ දිනාගත්තා AITN ළමා විද්‍යාගාරය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය 2020 සම්මානීය ස්වාධීන රූපවාහිනියේ ප්‍රභාත් දුෂාන්ත හිමි කරගත්තේ ඉස්කෝලේ මහත්තයා ඒකාංගික ටෙලි නාට්‍ය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා දෙමළ සම්මානීය හිමි වූයේ වසන්ත මණාලිකාවේ මොණිහාණ්ඩි කවිතා භාරතීටයි වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස 2020 2021 යන වසර දෙක සඳහාම ස්වාධීන රූපවාහිනිය මధుරිකා කරපුටුගල නිර්දේශිත නාමතරට ඇතුළත්ව සිටියා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තනමල් විලකොල්ලෙක් සකර්ම සංසාරාණ්‍ය අසබඩ ඇතුළු ටෙලි නාට්‍ය රසක ශිල්පීන් සම්මානයට පාත්‍ර වුණා 2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනයට හිමි සම්මානය දිනාගත්තේ තනමල් විලකොල්ලෙක් ටෙලි නාට්‍ය වෙනුවෙන් වසන්ත පූර්ණවංශයි 2021 එම සම්මානය සකර්ම ටෙලි නාට්‍ය අංග රචනය සිදු කළ විදුර ශානකබේ දීරට හිමි වුණා වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය 2020 සඳහා තනමල් විලකොල්ලෙක් වෙනුවෙන් චින්තක විජයරත්න සහ රංගන විශ්වජිත් සම්මානයට පාත්‍ර වුණා 2021 එම සම්මානය හිමි වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සකර්ම ටෙලි නාට්‍ය පියතිස්ස අකුරම්බොඩටයි වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණයේ 2020 තනමල් විලකොල්ලෙක් වෙනුවෙන් තිසර තුල්වන්ට සහ 2021 සඳහා සකර්ම ටෙලි නාට්‍යයේ රවීන්ද්‍ර ආර්ය සමරනායකට හිමි වුණා වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණයේ 2020 සඳහා තනමල් විලකොල්ලෙක් එස් රාජේන්ද්‍ර සහ 2021 සඳහා සකර්ම වෙනුවෙන් එල් ඒ ජයසේන සම්මාන දිනාගත්තා වසරේ විශිෂ්ටතම සංස්කරණයේ 2020 තනමල් විලකොල්ලෙක් සඳහා ලක්රුවන්ද සේරම සම්මාන දිනාගනිති 2021 වසර වෙනුවෙන් එම සම්මානය හිමි වූයේ සකර්ම සඳහා බුද්ධිකරණ සිංහටයි වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය 2021 සඳහා මහපොළව ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කළ දර්ශන රුවන් දිසානායක දිනාගත්තා වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය වෙනුවෙන් 2021 සඳහා සම්මානය හිමි වූයේ සකර්ම ටෙලි නාට්‍යයේ වනේ වනපල ගීත රචනා කළ අසංක රුවන් සාගරටයි වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගායකයා ලෙස 2020 ගිරිදේවි ටෙලි නාට්‍යයේ හීන නොමේරු ගීතය ගායනා කළ චමිදු ගයන් දිසානායක සහ 2021 සඳහා මහපොළව ටෙලි නාට්‍යයේ මහපොළව හාඳුරුවනේ ගීතය ගායනා කළ සුසිත් සිම්සන් සම්මානය දිනාගත්තා වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව ලෙස 2021 වෙනුවෙන් මහපොළව ටෙලි නාට්‍ය වෙනුවෙන් මහපොළව හාඳුරුවනේ ගීතය ගායනා කළ සචිනි නිසංසලා සම්මාන ලබා ගත්තා වසරේ නැගියන ටෙලි නාට්‍ය නළුවා 2020 තනමල් විලකොල්ලෙක් ටෙලි නාට්‍ය වෙනුවෙන් දීප්තගේ චරිතය නිරූපණය කළ දනුක ඩිල්ෂාන් සම්මාන හිමි කර ගනිති 2021 නැගියන ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මාන හිමි වූයේ පෝක් වීදිය ටෙලි නාට්‍යයේ දේව්ගේ චරිතය නිරූපණය කළ සංගීත් ප්‍රභූටයි වසරේ නැගියන ටෙලි නාට්‍ය නිලිය ලෙස 2020 සම්මානය හිමි වූයේ තනමල් විලකොල්ලෙක් ටෙලි නාට්‍ය සුලෝගේ චරිතය නිරූපණය කළ තිලක්ෂණී රත්නායකටයි 2021 වසර වෙනුවෙන් පෝක් වීදිය ටෙලි නාට්‍යයේ මන්දාකිණිගේ චරිතය නිරූපණය කළ ශෂි ඇන්ජලීනා එම සම්මානය හිමි කරගත්තා
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා 2020 සම්මානෙ හිමි වූයේ තනමල් විලකුල්ලි ටෙලිනාට්‍යයේ අංජන ප්‍රේමරත්නටයි 2021 වසර සඳහාද පෝක් වීදිය ටෙලිනාට්‍යයේ සමිත සුදීෂ්වර එමාංශයේ සම්මානෙ හිමි කරගත්තා වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිලිය ලෙස 2020 තනමල් විලකුල්ලි ටෙලිනාට්‍යයේ සුලෝචනා වීරසිංහ සහ 2021 වෙනුවෙන් සකර්ම ටෙලිනාට්‍යයේ අනුරාධා එදිරිසිංහ සම්මානයට පාත්‍ර වුණා වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය සඳහා 2020 තනමල් විලකුල්ලි ටෙලිනාට්‍යයේ තුසිත ඉන්දික විජේමුණි සම්මාන ලබා ගත්තා 2021 සඳහා එම සම්මාන හිමි වූයේ සකර්ම ටෙලිනාට්‍ය වෙනුවෙන් ලාල් වසන්ත කරුණාරත්නටයි වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා 2021 වෙනුවෙන් සම්මාන හිමි කරගත්තේ සකර්ම ටෙලිනාට්‍යයේ ලීලා රත්නගේ චරිතය නිරූපණය කළ තුසිත ලක්නාත් වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය ලෙස 2020 සඳහා උදාරි වර්ණකුල සූර්ය සම්මානයට පාත්‍ර වුණා ඒ සංසාරාන්‍ය අසබර ටෙලිනාට්‍යයේ ලමතනීගේ චරිතය නිරූපණය වෙනුවෙන් චම්පා ශ්‍රියානි 2021 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලිය ලෙස සමාන හිමි කරගත්තේ සකර්ම ටෙලිනාට්‍යයේ සිරියවතීගේ චරිතය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය 2021 තනමල් විලකුල්ලෙක් සඳහා රොෂන් රවින්ද්‍ර සම්මානයට පාත්‍ර වුණා 2021 වසර සඳහා එම සම්මානය හිමි වූයේ සකර්ම ටෙලිනාට්‍ය වෙනුවෙන් ප්‍රියන්ත ප්‍රනාන්දුටයි වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය 2020 සම්මානය හිමි වූයේ තනමල් විලකුල්ලෙක් ටෙලිනාට්‍යයටයි ෆාහි මෞජුඩ් එම සම්මානය ලබා ගත්තා 2021 වසර සඳහා වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සකර්ම සම්මානයට පාත්‍ර වූ අතර චන්දන ලියනගුණ වර්ධන එම සම්මානය ලබා ගත්තා. යම් නාලිකාවක් විසින් දිනාගත් වැඩිම සම්මාන ගණන වූ සම්මාන 16ක් දිනා ගනිමින් 2020 වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛයා බවට යලි තහවුරු කරමින් 2020 2021 යන වසර දෙක සඳහාම වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. ස්වාධීන රූපවාහිනිය සම්මාන 19ක් දිනා ගනිමින් 2021 වසරේ සම්මානනීය ටෙලිනාටි නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ නවතත් ස්වාධීන රූපවාහිනිය පිට පිටම දේවතාවක් මේ සම්මාන හිමි වෙනකොට අපිට චුට්ටක් ඒක බර වැඩි වගේ මෙතන සියලුම සම්මාන ලැබෙන්නේ නිර්මාණශීලීත්වයට හැබැයි මනුස්සකමට සම්මානයක් දෙනවා නම් අපිට අමතක කරන්න බෑ පහුගිය වසර දෙක විශේෂයෙන්ම කෙනෙකුට තනතුරු වහිමි වෙන්න පුළුවන් නම්බු නාම නැති වෙන්න පුළුවන් හැබැයි මනුස්සකම නැති වෙනක අපි කවුරුත් අනුමත කරන්නේ ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සම්මානය අපිත් එක්ක බෙදා ගන්න සුදත් රෝහණ මහත්තයාට අපේ හිටමු සභාපතිතුමා දෙදහස් විස්ස වසරේ සම්මානනීය නාලිකාව ලෙසින් අභිෂේක ලබන්නේ වසර දෙක සඳහාම වසරේ සම්මානනීය නාලිකාව ලෙසද පිදුම් ලැබුවේ ස්වාධීන රූපවාහිනියයි ස්වාධීන රූපවාහිනිය දෙදස් විශේෂක සඳහා වසරේ සම්මානනීය නාලිකාව සම්මාන 19ක් දිනා ගනිමින් 2021 වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබන්නේ ස්වාධීන රූපවාහිනිය ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000ක් රගත් නෞකාවක තෙල් ගොඩබැම්මේ කටයුතු හෙට දිනේදී ආරම්භ කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. ලබන 31වනදා ඉන්ධන මෙට්‍රික් ටොන් 45,000ක් රගත් තවත් නෞකාවක් මෙරටට පැමිණෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
खनिज तेल संस्था सत्व डीजल मेट्रिक टन तीस दहसक पमन सह पेट्रोल मेट्रिक टन पहलोस दहसक पमन मेवन विट पवतिन बव अमाते गामिनी लोकुगे महता प्रकाश करनवा एनुव इंधन पिरवुम हल्वेत अवश्य इंधन बिदाहरीमे काटयुतु क्रमानुकूलव सिदुवन बवई अमातेवरिया किया सिटिये मे अतर कैपेटिपोल विशेष आर्थिक मध्यस्थाने एलवलु तोगमिल अद दिनेदी शीघ्र लेस पहत वेटी तिबुना डीजल नोमतिवीम हेतुवेन वेलदुन आर्थिक मध्यस्थानेट पेमिनीमे अडुवक तिबीम एलवलु मिल पहत वेटीमट हेतुव बवई गोविन पवसा विशाल बाहर वेलिंदील हॉटल අද දිනේත් කලාප කිහිපයක් සඳහා විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා. ඒ අනුව ඒ සිට එල් දක්වා ඇති කලාප 12 සඳහා පෙරවරු 8:30 පසරු 5:30 අතර කාලය තුළ පැය 2 මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කරනවා. එමෙන්ම එම කලාප සඳහා පසරු 5:30 රාත්‍රී 10:30 අතර පැය මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර P සිට U දක්වා ඇති කලාප සඳහා පෙරවරු 9ත් පසරු 3ත් අතර කාලයේදී පැයක කාලයක් සහ පස්සරු 3ත් රාත්‍රී 9ත් අතර කාලයේදී පැය 2ක්ද විදුලිය විසන්ධි කරනවා. එමෙන්ම V සහ W යන කලාප දෙකට පස්සරු 7 සිට රාත්‍රී 11 දක්වා පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇඟපත වේදනාව හිස රදය මහන්සිය වැනි ලක්ෂණ වැඩි වශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඒ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු අතර දරුවන්ට ජලය වැඩි වශයෙන් පානය කිරීමට ලබා දිය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. බොහෝ දරුවන් වෛද්‍යවරුන් වෙත රෝහල් වෙත පැමිණෙනවා එක එක රෝග ලක්ෂණ වලින් විශේෂයෙන්ම ගොඩක් දරුවෝ එනවා දාඩිය බිබිලි වැඩි වුණා කියාගෙන ඇඟපතරි දෙන එක හිස රදය මහන්සිය වැඩිකම ඊට අමතරව හුස්ම ගැනීම අපහසු වතුර තිබහා වැඩිවීම වතුර ඉල්ලලා අඬනවා කිසිම හේතුවක් නැතුව දරුවා අඬනවා ඔය වගේ රෝග ලක්ෂණ කීපයක්ම දරුවෝ මේ දවස්වල දෙමාපියොත් එක්කත් කියනවා වෛද්‍යවරු එක්කත් කියනවා දැන් මේකට හේතුවක් විදියට අපි දකින්නේ විජලනය ඒ රස්නේ වැඩිවීමත් එක්කම දරුවෝ අතර මේ රෝග ලක්ෂණ අපි දකිනවා මේකට කල යුත්තේ අපි වැඩි වතුර බොන්න ඕනේ වතුර බොන එක විතරක් නෙමෙයි මේ දවස්වල වැඩිපුර වතුරේ ඉන්න එකත් ඉතාම වැදගත් දාඩිය බිවිලි වැඩි වෙන්න එක හේතුවක් අපි නෑම සීමා කිරි නාන්න බය වෙන්න එපා කැස්සෙන් මිරිසා මොන දේ තිබුණත් දරුවන්ව නාවන්න නාන වෙලාවේදී වතුරේ ඉන්න වෙලාවේදී විනාඩි 20ක් උදේට වතුරේ ඉන්න විනාඩි 20ක් දවල්ට වතුරේ ඉන්න විශේෂයෙන්ම දරුවන් වැඩි කාල සීමාවක් වතුරේ සෙල්ලම් කරන්න ඉඩ කඩ ලබා දී ඊට අමතරව සරල ඇඳුමක් දරුවට අඳින්න මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා 2021 වර්ෂය තුල මද්‍රව්‍ය වලට අදාළ සැකකරුවන් 95000ක් පමණ අතඩංගුවට ගෙන තිබෙනවා හෙරොයින් ළඟතබා ගැනීම ජාවාරම් කිරීම ගංජා ළඟතබා ගැනීම ජාවාරම් කිරීම සහ අනිකුත් කෘතිම වශයෙන් නිෂ්පාදිත මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් පිරිස අතඩංගුවට ගෙන තිබෙන්නේ පසුගිය වර්ෂය තුලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1630කට ආසන්න ප්‍රමාණයක් ඒ වගේම ගංජා කිලෝග්‍රෑම් 15000ක් පමණ කෘතිමව සාදන ලද මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 77ක ප්‍රමාණයක් අතඩංගුවට ගෙන තිබෙනවා මේ වර්ෂයේ ජනවාරි පළවෙනිදා සිට අද දක්වා කාලය තුළ මද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 800ක් පමණ අතඩංගුවට ගෙන තිබෙනවා හෙරොයින් කිලෝග්‍රෑම් 360ක් ගංජා කිලෝග්‍රෑම් 2100ක් සහ වෙනත් කෘතිම මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට ආසන්න ප්‍රමාණයක් මේ වර්ෂය තුළදී අතඩංගුවට ගෙන තිබෙනවා මෙම මද්‍රව්‍ය වලට සම්බන්ධ වන පුද්ගලයන් අතඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් විසින් යම් ආකාරයකට නීති විරෝධී ලෙස වත්කම් උපයාගෙන තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් නිරන්තරයෙන් පොලිසිය විමර්ශනය කරනවා ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කටයුතු සිදු කරනු ලබනවා දැනට ශ්‍රී ලංකාවට මද්‍රව්‍ය සපයන ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ විවිධ පුද්ගලයන් පිළිබඳව හඳුනාගෙන තිබෙනවා ඔවුන් වැඩි ප්‍රමාණයක් එක්සත් අරාබි එමී රාජ්‍යයේ ඩුබායි නගරයේ ආශ්‍රිතව ජීවත් වන බවට වාර්තා වී තිබෙනවා මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විවිධ වැරදි සිදු කර ශ්‍රී ලංකාවෙන් පලා යන ලද පුද්ගලයන් 130 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධව මේ වන විට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගෙන තිබෙනවා සිංහල අලුත් අවුරුදු සමයට තුලදී අකණ්ඩ මද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් අධ්‍යයත් කිරීමට බලාපොරොත්තු වෙනවා මද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සපයන අයට වටිනා තෑගි පිරිනැමීමටත් බලාපොරොත්තු වෙනවා
පන්නිපිටිය ශ්‍රී දේවරම් විහාරයේ මැදින් මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන් පන්නිපිටිය ශ්‍රී දේවරම් වේර විහාරයේ මැදින් මහා පෙරහර පැවැතුණේ 15 වන වරටයි. අමරපුර මහනිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පෙරහර ආරම්භ කෙරුණා. සදාතුක කරඬුව තැන්පත් කළේ පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතායි. ශ්‍රී දේවරම් වේර විහාරාධිපති අමරපුර මහනිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහානායක පූජ්‍ය කුලනාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ සංවිධායකත්වයෙන් පෙරහර පැවැත්වුණා. අගමහා පඬිතුක ආචාර්ය පූජ්‍ය වල්පොළපියනන්ද ස්වාමීන් වහන්සේ රචනා කළ ෂෙයරින් බුද්දිසම් ඉන් ද වෙස්ටර්න් වර්ල්ඩ් කෘතියේ සිංහල අනුවාදය බටහිරට බුදුදහම මෑයෙන් එළිදැක්වුණා. ඒ රත්මලාන පරිධම්මචේතිය පිරිවෙනේදී පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය මා ඉටිපේ විමලසාර ස්වාමීන් වහන්සේගේ සංවිධායකත්වයෙන් මෙම උත්සවයේ මුලසුන හෙබ වූයේ අත්නගල රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමීන් වහන්සේ. එහි ප්‍රධාන දේශනය අමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ස්ටැටන් අයිලන්ඩ් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සිදු කළා. බද්‍රජී මහේන්ද්‍ර ජයතිලක මහතා කෘතිය සිංහල බසට පරිවර්තනය කර තිබෙනවා. 3601 සිංහ දිස්ත්‍රික්කයේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා සිංහ සමාජ 125ක සමාජිකයන් අතර පැවති ගායන තරගාවලියේ අවසන් මහා තරගය බතරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. සිංහ රිද්ම රයක් 2022 මැයුණුයි එම තරගය පැවැත්වුණේ. අවසන් තරගයට තරගකරුවන් 21 දෙනෙකු එක් වුණා. ඊට් ස්ට්‍රීට් වීදි ආහාර සැනකෙළිය කොළඹ ග්‍රීන් පාත්යේදී ආරම්භුණා. ඒ කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහමඩ් ඉක්බාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන කාර්යාංශයේ දායකත්වයේ ඇතුවයි සැනකෙළිය සංවිධානය කෙරුණේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කරමින් ආහාර සැනකෙළිය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.